අයිබෝන් අපි බලමු මේ අධික ලෙස විවේකයක් ගන්නෙ නැතුව. අපි දන්නවා ව්‍යායාම කරනකොට ප්‍රමාණයක් තියෙනවා. ව්‍යායාම කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් ජීවිතේට. ඉතින් මේ ප්‍රමාණයක් ඇතුව ඒ වගේම විවේකයන් ගනිමින් කරේ නැත්නම් එහෙම අධික ලෙස වෙහෙසටපත් වුනහම අපිට ඇතිවෙන නරක ප්‍රතිඵල මොනවද කියන එක සම්බන්ධව අපි කතා කරලා බලමු. ඒ වගේම මනසටත් මොනවද වෙන්නේ කියලාත් අපි බලමු. ඉතාමත්ම කෙටියෙන් තමයි මේ කාරණා ටික කතා කරන්නේ. ඉතින් අවධානයෙන් අහගෙන ඉන්න. ඉතින් මේකෙන් අපිට වෙන්න පුළුවන් ඇත්තටම ආබාධ ඇතිවීමේ ප්‍රතිශතය ඉහළ වෙනවා. ඒ වගේම සන්ධි ඇවිලීම, අස්ථි බිඳීම, මාංශ පේශී තදවීම වැනි ශාරීරික අපහසුතාවයන්ට ලක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මානසික වෙහෙස කියන දේ ඇති වෙන්න පුළුවන්කමක් ලැබෙනවා ප්‍රමාණවත් විවේකයක් නොමැතිව අධිකව ව්‍යායාම කිරීම නිසා. ඉතින් ශාරීරික මානසික වෙහෙසට මේක හේතු වෙනවා. ඒ වගේම අධික වෙහෙස ශාරීරිකව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අඩු උනන්දුවක් ඇති කරනවා. මෙතන මොකද්ද මේ කියන්නේ? අඩු උනන්දුවක් කියලා කියන්නේ ඉතින් ජීවිතයේ අර අධික මහන්සියත් එක්ක අනිත් වැඩපල කරන්න බැරි තෙහෙට්ටු ගතියක් දැනෙනවා. අපි දන්නවා කොන්ක්‍රීට් එකක් එහෙම නිදි මරාගෙන දැම්මඩ පස්සේ පහුවදා කොයි තරම් තෙහෙට්ටුයිද කියලා අපිට කිසි දෙයක් කරන්න අදහසක් හිතට එන්නේ නැහැ. ඒ වගේම හෝමෝන අසමතුලිතතාවය ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. අධික වෙහෙස නිසා හෝමෝන සමතුලිතතාවයේ බිඳ වැටෙනවා. කෝටිසෝල් මට්ටම්වල බලපෑම් ඇතිකරන නිසා කාන්තාවන්ගේ උස්සප් චක්‍රයේ නැවතීම, පිරිමින්ගේ ටෙස්ටොස්ටරෝන් අඩුවීම වැනි තත්ත්වයන්ට මේක හේතු වෙන්න පුළුවන් බව සඳහන් වෙනවා. ඉතින් මේ කාරණා ගැන අපි ව්‍යායාම කිරෙද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක් ව්‍යායාම කිරීම මානසික සෞඛ්‍යයට, කායික සෞඛ්‍යයට, දීර්ඝායුෂ ලැබීමට, මේ හැම දෙයකටම ශරීරය හොඳට වැඩ කරවන්න අපට උපකාරී වෙන දෙයක් තමයි ප්‍රමාණවත් විදිහට ව්‍යායාම කිරීම. ඉතින් ප්‍රමාණවත් විදිහට ව්‍යායාම කිරීම කියලා අඩුවෙන් ව්‍යායාම කරන්නත් නෙවෙයි කියන්නේ, ප්‍රමාණාත්මක විදිහට අඩුවෙන් කිරීමෙන් ප්‍රතිඵලයක් අපට ලැබෙන්නේ නැහෙනි. ඉතින් එන්නේ ඒ නිසා. ඉතින් මේ වගේ කෙටි වීඩියෝ වලට ඔයා කැමති නම් කමෙන්ට් එකක් දාන්න, මේ වගේ වීඩියෝ වලට කැමතියි කියලා ලයික් එකක් දාන්න, ඔයාගේ අදහස ඉදිරිපත් කරන්න. ඉතින් අපි ආයෙමත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.